ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහානී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අලුත් අවුරුද්දට අලුත් සෞඛ්‍ය උපදේශන මාලාව අද නිකුත් කෙරේ රටම එළිය කරන්න දැයට එළියෙන් සමෘද්ධිලාභින්ට නොමිලේම විදුලිය අකණ්ඩවම කන්න බැරි කෑම ජනතාවට කවන්න හැදු වෙළඳ සැලුත් ආපන ශාලාවලටත් එරෙහිව දැඩි පියවර රටට කුඩු ගේන්න ඉන්දියාවට ගිය බෝට්ටු හතරක් අත්අඩංගුවට පැය 24ට විය අනතුරු 10ක් 12කට දිවි අහිමි වෙයි තායිවානයේ දුම්රිය අනතුරක් 36ක් මරුට 72කට තුවාල එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි අරමුණයි. අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම්බලා යන ජනතාව ඉලක්ක කරගනිමින් ආඹු PCR පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ආර්ථික ප්‍රවර්ධන කලාප තුල සේවය කරන පුද්ගලයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. සිංහල අලුත් අවුරුදු සමය ඉදිරියට එනවා. ඒ සඳහා තෑගි භෝග මිලදී ගැනීම, වෙනත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සාමාන්‍ය දෙයක්. මේ කාලයේදී විශාල ජනතාවක් අපේ වෙළඳ පොළවල් වලට එකතු වෙනවා. ඒ තුලින් යම් किसी विधि की कोविड आसादी मे पिरी सत्र हिटियोत अभी गेदरट गेनियान्ने अभी नैगम अगण्याण्य सिंहलाट त्यागी भोग वितरक्वे कोविड आसादने तेन्नपुलवांग ये वलक्वा गेनीम संधा अवश्य दायकत्ते कैपवीम सह हैकियावती एन्ने अपे रटे जनता वटमय පුළුවන් හැම අවස්ථාවකම සෙනඟ ගැවසෙන ස්ථාන මග හරින්න ඒ වගේ ස්ථානයකට යනකොට පවුලේ ඔක්කොම යන්නේ නැතුව එක්කෙනෙක් විතරක් යනවා නම් වඩාත් හොඳයි මෙතර අලුත් අවුරුදු සමයේ අනුකමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද නිකුත් කිරීමට නියමිතයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ සීමාවන්ට යටත්ව මෙවර අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාවට අවස්ථාව උදා වන බවයි. බොහොම ආදරයෙන් ඉල්ලනවා සිංහල දමිළ අලුත් අවුරුදු සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් පවුලේ අයත් එක්ක සමරන්න නෑ ගමන් බිම යන්න හැබැයි සෙනඟ ඒකරාශී කරන අවස්ථාවලට සහභාගී වෙන්න එපා. මොකද අපිට ආයේ වැඩි වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. අපි ගන්න වැරදි තීන්දුවක් කරහා නැව ක්ෂණයකින් මේක වැඩි වෙන්න පුළුවන්. ඒක ලොකු අවධානමක් තියන්න හැකියාව තියෙනවා. මෝ ආවරණයක් පැනඳෙ මේ මීටරේ දුර තියාගෙන නිතර අත පිරිසිදුව තියාගෙන පවුල ඇත් එක්ක ආවුරු සමරන්න. දඹුල්ලේදී අත්අඩංගුවට ගත්ත විෂ පොල් තෙල් බවට සැකකිරෙන පොල් තෙල් කන්ටේනරය ගබඩා කරලා තිබුණේ නීත්‍යානුකූල ස්ථානයක නෙවෙයි කියලා මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. මේ පොල් තෙල් තොගයේ රස පරීක්ෂක වාර්තාව අද දවසේදී නිකුත් වෙන්න නියමිතයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අසල ගබඩා කර තිබූ පොල් තෙල් ලීටර් 28000ක් අඩංගු කන්ටේනරයක් පොලිස් බාරයට ගන්න ලැබුවේ ලද තොරතුරකට අනුවයි. කන්ටේනර් රථය පිටතට නොපෙනෙන අයුරින් ආවරණය කර පොල් තෙල් පිටතට පොම්ප කිරීමට සැලසුම් කර තිබුණා. ඊයේ දින දඹුල්ල පොලිස් ස්ථානය වෙත දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ දුරකථන ඇමතුමේ සඳහන් වුණේ යම්කිසි බාල කරන ලද පොල් තෙල් සහිත කන්ටේනරයක් දඹුල්ලේ එක්තරා ස්ථානයකට පැමිණ එයින් තවත් බැරල් වලට පොල් තෙල් ඉවත් කරමින් සිටින බවට මේ අනුව දඹුල්ල පොලිසිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් ගොස් එම පොල් තෙල් සහිත කන්ටේනරය පොලිස් බාරයට ගෙන තිබෙනවා. මෙම කන්ටේනරය නවතා තිබිය ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආසන්න ප්‍රදේශයක ගබඩාවක් ආසන්නේ. ඒ වගේම මෙම කන්ටේනරය දැනට පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා. බාල කරන ලද පොල් තෙල් ඇතැයි සැකය මතයි මෙම කන්ටේනරය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මීට පෙර දංකොටුව ප්‍රදේශයේදීද සැකකටයුතු පොල් තෙල් බවුසර දෙකක් පොලිස් බාරයට ගත් අතර මෙම පොල් තෙල් තොග සම්බන්ධයෙන් අංශු කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. කෙසේ වුවද පොල් තෙල් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් ස්ථාන කිහිපයකදීම මෙලෙස අදහස් පළ කළා. දැන් අපි අහනවා ආණ්ඩුවෙන් මේ පිළිකාකාරක තෙල් ගෙනල්ලා පොල් තෙල් හැටියට හඳුන්වලා මේ ගෙනාපු තෙල මේකත් යම් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාදාමයක්ද කියලා රටේ ජනතාවට හරියට පරීක්ෂණයක් කරලා පිළිතුරු ලබා දෙන්න. විපක්ෂය කියන්නේ ඕනේ නැහැ ඔක. ඔක හොයාගත්ත රජේ. රජෙන් හොයාගෙන රජෙන් කටයුතු කරනවා. මේක රජෙන් හොයාගත්තත් වැරදි, හොයාගත්ත නැත්නම් වැරදි. දීනි ප්‍රශ්නද, පොල් තෙල් ප්‍රශ්නද, ඒ ඔක්කොම හොයාගත්ත රජේ. නමුත් මේ පෙන්වන්නේ විපක්ෂයෙන් CID එක දාලා වගේ හොයනවා.
දයට එළිය ජාතික වැඩසටහන යටතේ දිවයිනම ආවරණය කරමින් සමෘද්ධිලාභී පෞල්වලට නොමිලේ විදුලිය ලබා දෙන්න රජය ආරම්භ කළ වැඩසටහන මේ වෙන විට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දයටලිය වැඩසටහන යටතේ මින්නේරිය මැතිවරණ කොටසේ ඇලහැරහා හිඟුරක්ගොඩ සමෘද්ධි පවුල් 410කට නොමිලේ විදුලිය ලබා දීම සිදු වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති සියලු සමෘද්ධි පවුල් සඳහා කඩිනමින් විදුලිය ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබෙනවා. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවල ගස්වැව ප්‍රාදේශීය ලේකම් කොටසේ විදුලිය නොමැති සමෘද්ධිලාභී පවුල්වලට විදුලිය ලබා දීම සිදු කෙරුණේ රජමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. එළමෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ප්‍රාදේශීය ලේකම් කොටසේ විදුලි බලය නොමැති සියලු සමෘද්ධිලාභී පවුල් සඳහා විදුලිය ලබා දීම රජයේ අරමුණයි. මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිකල වෙළඳ සැල්හා ආපන ශාලා 11කට එරෙහිව නීතිමය පියවර ගැනීමට මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. මතුගම අගලවත්ත දොඩංගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මතුගම නගරයේ වෙළඳ සැල්හා ආපන ශාලා පරීක්ෂාවට ලක් කළා. එෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකුලූණු සහල් ගොරකා සහ පොල්තෙල් තොගයක් සොයාගෙනු අතර ඒවා විනාශ කර දැමුණා. කල්ලිකුත් වීමේ දිනය අපැහැදිලි අයුරින් ප්‍රදර්ශනය කර තිබූ සහල් කිලෝග්‍රෑම් 4000ක්ද මීට අයත්. වෙළඳ සැල්හා ආපන ශාලා 11කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි මෙහිදී පියවර ගැනුණේ. මෙරටට මද්‍රව්‍ය රැගෙනීම සඳහා ඉන්දියාවට යාත්‍රා කර තිබූ දීවර බෝට්ටු 4ක් පසුගිය මාසෙදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ඊයේ දිනේ සිදු වූ රියානතුරු 10කින් පුද්ගලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. රථවාහන වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ශ්‍රී ලංකා පොලිසිය විසින් යතුරු පැදි සම්බන්ධ විශේෂ මෙහෙයුමක් පසුගිය 31 වෙනිදා ආරම්භ වුණා. එය ලබන 3 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ වගේම පසුගිය පැය 24ක කාලය තුල යතුරු පැදි සම්බන්ධ වැරදි 4511ක් පමණ ලබාගෙන තිබෙනවා. මේ අතරින් විශේෂයෙන්ම බීමත්ව යතුරු පැදි පැදවූ පුද්ගලයන් 122 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට අමතරව ආරක්ෂක හිස්සසුන් නොමැතිව යතුරු පැදි පැදවූ පුද්ගලයන් 610 දෙනෙක් සම්බන්ධයෙන් ක්‍රියා කර තිබෙනවා. තවත් විවිධ වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කර තිබෙනවා. මේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන්නේ විශේෂයෙන්ම යතුරු පැදි සම්බන්ධයෙන් යතුරු පැදි වලින් සිදුවන අනතුරු වල වර්ධනයක් දක්නට ලැබෙනවා. ඒ වගේම එහි ප්‍රතිඵලයක් ලෙස යතුරු පැදි කරුවන් සහ පසු පැදි කරුවන් මේ යාමේ ප්‍රවණතාවයක් තිබෙනවා. විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු සමය ඉස්සරහට උදා වෙනවා. ඒ වගේම එවැනි කාල පරිච්ඡේදයන් වලදී වැඩිපුරම තුවාල ලබන්නේ මේ යන්නේ යතුරු පැදි වල ගමන් කරන පුද්ගලයන්. ඒ නිසා මේවා වැළැක්වීමයි ශ්‍රී ලංකා පොලිසිය අරමුණ. ඒ නිසායි මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස් සංහතියේ වෙනුවෙන් කුරුසයේ මතදී තමන්ගේ ජීවිතේ පූජා කළ මහා සිකුරාදා දිනය අදට යෙදිලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි ගන්වන මෙම දිනය සමරන්න කිතුනුවන් බැතිසිතින් එක් වෙලා ඉන්නවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇනකසා මරණයට පත් කරනු ලැබීමේ දුක් ප්‍රාප්තිය සිහි ගන්වමින් මහා සිකුරාදා දිනය සමරනු ලබන්නේ දේව පුත්‍රයාණන් අනුස්මරණීය කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් දේවස්ථානවලදී ආගමික වතාවත්වල යෙදමින් මහා සිකුරාදා දිනේ සැබරීමට එක්ව සිටිනවා. කිතුණු චනවන්දනා ලිතෙහි සුවිශේෂී දිනයක් ලෙස මහා සිකුරාදා දිනේ හැඳින්වෙන අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීය පරදා උත්තානීය වීම සිහිගන්වන පාස්කෝ ඉරිදාව ලබන 4 වෙනිදාට යෙදී තිබෙනවා. මේ අතර මහා සිකුරාදා දිනය වෙනුවෙන් දිවයිනේ සෑම කිතුණු දේවස්ථානයකදීම ආගමික වතාවත් සංවිධානය කර තිබෙනවා. මඩකලපුව නගරයේදී කුරුසයේ රැගත් පාදයාත්‍රාව ශාන්ත මරියා දේවස්ථානයෙන් ආරම්භ වී වීදි සංචාරය කළා. වතුකරයේ ප්‍රධාන සමරුම හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ පැවැත්වුණේ එහි ප්‍රධාන පියතුමන් වන නිව්මන් පෙරේරා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්. සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් එම කටයුතු සංවිධානය කර තිබුණා. අදට එදී ඇති මහා සිකුරාදා දිනය හා පාස්කු ඉරිදා දිනයේ දේව මෙහෙයන් සඳහා කතෝලික දේවස්ථානවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.
ඊයේ දින පොලිස් මුලස්ථානයේ විසින් විශේෂ නියෝගයක් නිකුත් කරනු ලැබුවා සියලුම ප්‍රාදේශීය කොට්ටාෂ් පාර නිලධාරීන්ට පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඒ වගේම සහකාර පොලිස් අධිකාරීවරුන් වෙත තම බල ප්‍රදේශවල පිහිට ඇති පල්ලිවල ඒ වගේම දේවස්ථානවල එම දේව මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවලදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස විශේෂයෙන්ම අද දිනේත් ඒ වගේම ඉරිදා දිනේදී මෙහිදී විශේෂයෙන්ම පාස්කු ඉරිදා දිනේදී මීට අවුරුදු දෙකකට පෙර අපි තාම අමිහිරි අත්දැකීමක මුණ දුන්නා නිවැණි සිදුවීම් ඇතවීම වළක්වා ගැනීම ප්‍රධාන අරමුණ ඒ වගේම යම් කිසි ස්ථානයකට විශේෂ කාර්ය බලකායකෝ ඊටත් අමතරව ත්‍රිවිධ හමුදාවේ සහාය අවශ්‍ය නම් ඒ සම්බන්ධව පොලිස් මුලස්ථානයේ වෙත දැනුම් දෙන ලෙසත් දන්වා තිබෙනවා විශේෂයෙන්ම කතෝලික බැතිවතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඒ වගේම එම දේව මෙහෙයන් පවත්වාගෙන යාම කිසිම බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය උපරිම සහාය උපරිම ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසිය ලබා දීමට කටයුතු කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ වහන්සේ තම ජීවිතය දානය කරමින් ප්‍රේමය යනු කුමක්දැයි ලෝකයට වටහා දුන් බව ඉතාලියේ ශ්‍රම සංක්‍රමණිකයින් බහර ජාතික සම්බන්ධීකාරක නෙවිල් ජෝපියතුමා පවසනවා. සදින් රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා. උන්වහන්සේ සත්‍යයට ඒ වගේම යුක්තියට මුහුණ දීලා කොහොමද ජනතාව පාපයෙන් බේරගෙන තමන්ගේ ජීවිතය දානය කරමින් මිනිස් සංහතිය ගලවගත්තේ කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. අදත් උන්වහන්සේ එදා බිඳපු ඒ දුක් අපි මිනිස් සංහතියක් හැටියට අපි අදත් අත්දකින්නවා. අපිට කොච්චර ප්‍රශ්න තිබුණත් තීරුම් ගන්න බැරි ජීවිතේ අවස්ථාවන් තිබුණත් අපිට බලාපොරොත්තුවක් තියෙනවා සැනසීමක් තියෙනවා මොකද ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ජීවිතය දානය කරලා ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා අනිත් අයට පෙන්වුම් කෙරුවා. මම කොහොමද ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය මේ ලොවට පෙන්වුම් කරන්නේ? අනිත් අය ගැන අපි විවේචනය කරලා වැඩක් නැහැ. තමුන් හැදෙන්න ඕන. තමුන් හැදෙනවා නම් තමන්ගේ සමාජය හැදෙනවා. සමාජය හැදෙනවා නම් අපේ රට හැදෙනවා. නැත්තම් කවදාකවත් අපිට රටක් ගැන කතා කරන්න හම්බෙන්නේ නැහැ. පියතුමාලට වාර්තා වෙලා තියෙන විදිහට ඉතාලි සංක්‍රමණික බහර ජාතික සම්බන්ධීකාරක විදිහට ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ රැකියා අහිමි වීමේ අවධානමක් තියනවාද? ලංකාවේ කට්ටියට සෑහෙන බලපෑමක් තියෙනවා මේ කොරෝනා වෛරසයේ. නමුත් ඒ අය කොහොම හරි නොමැරි සටන් කරලා වෛද්‍ය පහසුකම් සමග කොහොමාරි ජයග්‍රහණය කරනවා. ඉතාලියේ සුද්ධ සභාව පල්ලිය සෑහෙන උදව් කරනවා. ඒ වගේම අපේ පන්සල් සෑහෙන ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කරන්න, ඒගොල්ලන්ට කැම බීම දෙන්න, ඒ වගේම ඒගොල්ලන්ගේ ජීවිතය ගැන කොහොමද කියලා බලන්න ලංකාවට එන්න ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා. අන්න එතන තමයි ලොකුම තියෙන ප්‍රශ්නේ. දැන් අවුරුදු එකමාරක් දෙකක් වෙනවා අපිට සානාපති කෙනෙක් නැහැ ඉතාලියට. ඒ වගේම තමයි මිලාන් වලටත් තන්ටත් අපිට තාම පත්වීමක් ලැබිලා නැහැ. ඉතින් මේ தത്വයේ උඩ තමයි තානාපති කාර්යාලයත් වැඩ කරන්නේ. ඉතින් එම නිසා ඒක අපිට සෑහෙන බලවලා තියෙනවා අපේ ඉතාලි ජනතාවට. ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන්ගේ අභිමානය ලෝකයටම විදහා දක්වපු අභීත රණකාමීන් විදිහට ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කරන්න සමත් වුණා. මේ විරුවන්ගේ දායකත්වයෙන් ආරම්භ කරපු සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලගණය තමන්ගේ 25 වන සැමරුමට එක් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 උපాయ මාර්ගික ප්‍රවාහන බලගණිය තම සේවා ආරම්භයේ මීට වසර 25කට පෙරයි. 1996 වසරේ අප්‍රේල් මාස 2 වනදා වන අතර Y12 ප්‍රවාහන ගුවන් යානා හා B20 නිරීක්ෂණ යානා ඊට එක් කර තිබුණා. වර්තමාන ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාද මුල් අවදියේදී මෙම ගුවන් යානා පියාසර නියමුවෙකු හා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්. මෙම බලගණියට අයත් ගුවන් යානා මගින් සෙබළුන් හා භාණ්ඩ ප්‍රවාහනයට අමතරව ආවේක්ෂණ මෙහෙයුම් විශේෂ ප්‍රභු ප්‍රවාහනය සෝදිසි කිරීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ප්‍රවාහනය ඇතුළු බොහෝ කටයුතු සිදු කරනු ලබනවා. 25 වසරක සේවාව සපුරන මෙම බලගණියේ වර්තමාන අනදින නිල දහරියාලිස කටයුතු කරන්නේ ගෲප් කපිතාන් පූජන ගුණතිලක මහතායි. දැන් පුවත් කිහිපයක් ලොහඩින්. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට වසර 45ක් සපිරීම වෙනුවෙන් එහි පැරණිම සේවකයන් ඇගීමේ උත්සවයක් අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනප්‍රසාදිනී උළෙල 2021 යනුවෙන් නම් කර තිබු මෙහිදී ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වසර 25ක කාලයක් සේවය කළ සේවක සේවිකාවන් විශේෂ ඇගීමකට ලක් කර තිබෙනවා.
වෙන්නපුව පොලිස් අධිකාරිවරයා මාරු කිරීම සම්බන්ධයෙන් රජ මාතේ ආරුන්දික ප්‍රනාන්දු මහතා කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් පැවැතුවා. තමා කිසි විටකත් මත්පැන් බලපත්‍ර ලබා දී නැති බවයි රජ මාතිවරයා මෙහිදී කියා සිටියේ. තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ඇතුළු අනිකුත් සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළා. උතුරේ ආර්ථික දුෂ්කරතා පවතින පාසල් දරුවන්ට පොත්පත් හා අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය හා 562 බල සේනා මූලස්ථානය එක්ව සංවිධානය කර තිබුණා. ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට 562 බල සේනාධිපති සේනක ප්‍රේමවංශ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මහජන බැංකුවේ බෞද්ධ සංගමයයි මීට මූල්‍යාධාර ලබා දී තිබුණේ. ඒ පුතත් සමගින් ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.